අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිවේන් ප්‍රධාන පුවත් සිරස්තල කොළොංගොල්ල වැව ජනපති අදින් ජනතා අයිතියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආදර්ශමත් චරිත ලෙස හැසිරිය යුතුයි විපක්ෂ නායක අවධාරණය කරයි එද පුහුණුවට හොරට රට යවන ජාවාරමක් හෙළිවෙයි පළාත් සභා මැතිවරණයේ කල්යාමට විපක්ෂයත් වග කිව යුතුයි පාටලී කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් එක් මතයක සිට තීරණ ගත යුතු අවස්ථාවක පක්ෂය තුල බෙදීම් ඇති කිරීමට එම් පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ තනතුරු වරප්‍රසාද බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ දින 2019 අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයේ නික්ම යාමත් සමගයි. මේ ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය සම්පත වීම පිළිබඳව සිදු කෙරෙන විමසා බැලීමක්. 2019 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ සිදු කෙරුණා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය මාර්තු මාස 5 වන දින අයවැය විසර්ජන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ අතර මාසක කාලයක් අයවැය විවාදය සිදු කෙරුණා. 2019 අයවැය වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර ගියවර මෙන්ම මෙවරද අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 68 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණයි. අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර මන්ත්‍රීවරුන් 74 දෙනෙකු අයවැය සඳහා විරුද්ධව ඡන්දය ලබා දී තිබුණා. මෙහිදී එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අයවැයට පක්ෂවයි ඡන්දය ලබා දී තිබුණේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මුත්තු සිවලිංගම් මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ පූජ්‍ය අතුරුලියේ රත්නහිමි, අශෝක ප්‍රියන්ත, දුනේෂ් ගන්කන්ද හා විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් හා දෙමළ ජාතික සන්ධානයේ ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය දීමෙන් වැළකීමේ තීරණයට එකඟ නොවූ එස්.පී. දිසානායක, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේම්ජාන්ත, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී. ඒකනායක යන මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, රංජිත් සියඹලාපිටිය, දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රියානි විජේවික්‍රම, නිශාන්ත මුතුහෙට්ටිගම, වීරකුමාර දිසානායක, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, තිලංග සුමතිපාල හා කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභාගර්භයෙන් පිටව ගොස් තිබුණා. මේ අතර ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයක් ඔස්සේ තරඟ කිරීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මෙවර අයවැය සම්බන්ධයෙන් පරස්පර විරෝධී මත දැරීම කාගේත් අවධානයට ලක්වුණු කරුණක්. ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක නැවත ඩිවෝස් එක ආපහු කැන්සල් කළා. අයත් දීගයක් කන්න තමයි මෛත්‍රී පාර්ශ්වයේ මාත්‍යා මේ ලෑස්ති වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවැනි වතාවට බරපතල දේශපාලන වරදක් සිදු කරා. ඒක තමයි ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීම. පොට්ටුවේ කීප දෙනෙක් ඔක්කොම නෙමෙයි හිතනවා ඒ කීප දෙනා හිටියම සියල්ල හරි කියලා. මේ රජයට විරුද්ධ නම් ප්‍රගතිශීලී වැඩපිළිවෙලකට එකඟ නම් එකතු කර ගැනීම සඳහා මනාප හින්දා තමන්ගේ අනාගත තනතුරු හින්දා මේ විදියට හැසිරීම තුළ රටේ ජනතාවකට විනාශයක් ඉටු කරන අතලොස්සක් ඉන්නවයි කියන එක අපිට ප්‍රසිද්ධිය අද කියන්න වෙලා තියෙනවා. නිදහස් පක්ෂයේ ඉතින් වෙනම පක්ෂයක් නේ. සන්ධානයක් හැදීමේ අනාගතය සඳහා අප කරගෙන යන වැඩපිළිවෙල ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි කරගෙන යනවා. ඒ යන නවතින්න මට කඩකාටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්ත වශයෙන්ම දැන් අතරමං වෙලා ඉන්නේ. අපි පහනෙන් එළිය බලලා අන්තිම අපිටම පියෙන් එන්න. ඒකට පළ විපාක තමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. කොළොංගොල්ල වැව ජනතා අයිතියට පවරා දීම සහ සිරිසර අවුරුදු වන අරණක අවුරුදු උදාව හෙළ අවුරුදු මංගල්‍යයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
ක්‍රියාත්මක කර තිබෙන සිරිසර පිවිසුම වැව් 500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙනු පදවිය ශ්‍රීපුර කොළන්කොල්ල වැව ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා. ප්‍රතිසංස්කරණය කෙරෙනු කොළන්කොල්ල වැව ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එම වැව වෙත මත්ස්‍ය පැටවුන් මුදා හැරීමද සිදු කරනු ලැබුවා. එමෙන්ම සිරිසර අවුරුදු වනාරණක අවුරුදු දාව නමින් සංවිධානය කළ හෙළ අවුරුදු මංගල්‍යද අද ප්‍රතිසංස්කරණය කළ කොළන්කොල්ල වැව් ස්මත්තේදී පැවතුණු අතර එම අවස්ථාවටද ජනාධිපතිවරයා එක් වුණා. මෙම අවස්ථාවට ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලැත්තන් සහ යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙන්ම පොලිස්පති පූජි ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර කොළඹ නිදහස් චතුරස්‍රයේ ඇවිදින්නන්ගේ සාදර අනුග්‍රහයෙන් සංවිධානය කෙරුණු බක්මහුලෙලක් එම පරිශ්‍රයේදී අද දවස පුරා පැවැත්වුණා. එම අවස්ථාවට ජනාධිපතිවරයා දෙක් වූ අතර එහිදී ජනාධිපතිවරයා කොණ්ඩ කැවුම් පිසීමට දෙක් වුණේ මේ ආකාරයෙන්. අනතුරුව ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස සමග රබන් වාදනයකට දෙක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැම විටම ආදර්ශවත් විය යුතු බවත් ජයරාජ් ප්‍රනාන්දුපුල්ලි මහතාගේ චරිතයෙන් ඉගෙනීමට බොහෝ දේ ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද පෙරපරුවේ වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණයේදී පැවති ජයරාජ් ප්‍රනාන්දුපුල්ලි මහතාගේ 11 වන ගුණ සමරු උත්සවයට සහභාගී වෙමින් කාන්ති ක්‍රීඩාංගණයේ ඉදිරිපිට ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකයේ වෙත ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඒ මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වුවා. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ඇතුළු මැති අමතිවරුන් පිරිසක් එක්ව සිටියා. එම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අපිට නැති වුණේ මන්ත්‍රීවරයෙක් විතරක් නෙවෙයි හොඳ මිත්‍රයෙක් මිනිසුන්ට ආදරය කරන මිනිස්සු අපි සියලු දෙනාටම ඔහු ආදරය කරත් ඔහු තමන්ට ආදරය කරේ නැහැ. ඒ නිසා තමයි ආරක්ෂක අංශවලින් දුන්න උපදෙස් එතරම් ගලන් ගත්තේ නැත්තේ. ඒ නිසාම තමයි ඔහුට ඒ භාවය එන්නේ. ජයරාජ්ගේ අභාවය පෞද්ගලික අපිටත් මුළු ජාතියටත් ඔහු නැතිවීම පාඩුවක්. අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හරි ආදර්ශමත් මන්ත්‍රීවරු කියලා. මිනිසුන් ඒ දිහා බලාගෙන ඉන්නේ. මේ දිහා බලාගෙන ඉච්චම මන්ත්‍රීවරුන්ගේ තියෙන ප්‍රේසි තත්ත්වය පිළිබඳව අත් වශයෙන්ම රටටත් අපිටත් රටටම මේ අය නේද ඡන්දයෙන් පත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වයක මං හිතන්නේ පාර්ලිමේන්තුව තුළ කතා කළ යුත්තේ රණ්ඩුවේ යුත්තේ මං හිතන්නේ ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ රණ්ඩුණා විතරයි. ඔහු කවදාවත් මේ භාෂාව පාවිච්චි කරේ නැහැ. ඔහු රණ්ඩුණා. ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් ඔහු සටන හිටියේ. ඒ කිසි විදක ඔහුගෙන් නරක වචනයක් පිටුනේ නැහැ. ඉතින් එවැනි මිනිස්සෙක් තමයි අපිට නැති. එදා මේ රටේ මැරිච්ච අහිංසක දරුවන්ගේ අහිංසක වැසියන්ගේ මානව අයිතිවාසිකම් ගැන අදටත් බොහෝ අය නිහඬයි. හැබැයි ඒ වෙනුවට අද කතා කරන්නේ මේ රටේ ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිවාසිකම් ගැන. ඒක තමයි අද තත්ත්වය. පළත් සභා පැතිවරණයේ කල්යාවට ආණ්ඩුව පමණක් නොව විපක්ෂයත් වගකිව යුතු බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ මහනුවර නගරේ උපාය මාර්ගික නගරයක් හැටියට ගොඩනගන්න රජයත් ලෝක බැංකුවත් රුපියල් මිලියන 11,000ක් වැය කරගෙන යන මේ මහනුවර මේ මාර්ග තදබදයේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අපේ විශ්වාසයේ මේ තදබදයේ විසඳීමට තියෙන ප්‍රධානම මාර්ගය තමයි පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම. අපි දන්නවා අපේ අද රටේ අද බස් රථ නැහැ. අපේ රටේ තියෙන ලොරිවලට සීට් හයි කරපු වාහන වගේ. ඒ වෙනුවට අපි හොඳ මගීන්ට යන්න පුළුවන් බස් රථ සේවාවක් ලබා දෙන්න ඕනේ. අද ලංගම ඒ තීරණේ අරන් තියෙන පුජ්ජලික බස් රථ හිමියන්ට 100% පොලියට රුපියල් කෝටිය දක්වා ණය ලබා දෙනවා. තමන්ගෙන මගීන්ට යන්න පුළුවන් නවීකාරක බස් රථයක් දාන්න. අද මේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ රජයේ ප්‍රශ්නයක් හින්දා නෙවෙයි, පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන එකඟතාවයක් නැති නිසා. අද නිශ්චිත මැතිවරණ ක්‍රමයකට පාර්ලිමේන්තුවට එකඟ වෙන්න බැරි වෙච්ච නිසා තමයි ඒක කල් ගිහින් තියෙන්නේ. ඒකට හැම පක්ෂයක්ම වග කියන්න ඕනි. ආණ්ඩුව විතරක් නෙවෙයි විපක්ෂෙත් වග කියන්න ඕනි.
ප්‍රධාන පෙළේ විශේෂඥ අක්ෂි වෛද්‍යවරයෙකුගේ නම භාවිත කරමින් සිදු කෙරෙන ජවාරමක් පිළිබඳව පුවතක් අපට වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ සිට ජපානය වෙත හෙද පුහුණුව සඳහා යවන මුවාවෙන් පෙළස මූල්‍යමය ජවාරම් සිදු කෙරෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. කිහිප අවස්ථාවකදී සැලකිය යුතු අංශ දැනුවත් කළද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි අදාළ විශේෂඥ අක්ෂි වෛද්‍යවරයා සඳහන් කරන්නේ. හෙද පුහුණුව සඳහා ජපානයට යවන මුවාවෙන් සිදු කරනු ලබන මෙම ජාවාරම පිළිබඳව මුල් වරට වාර්තා වී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාස 13 වනදායි. ප්‍රධාන පෙළේ විශේෂඥ අක්ෂි වෛද්‍යවරයෙකු වන තමාගේ සහ ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලාගේ නම් භාවිත කරමින් මෙලෙස අදාළ ජාවාරම්කරුවන් විසින් විවිධ පුත්කලින්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් මුදල් ජාවාරම්ක නිරත වන බවයි විශේෂඥ අක්ෂි වෛද්‍ය මකුළුළු මහතා ස්නහන් කළේ. 2017 නොවැම්බර් මාසයේ ඉඳන් මේ දක්වා යම්කිසි පුද්ගලයෙක් එහෙම නැත්නම් යම්කිසි කණ්ඩායමක් මගේ නම පාවිච්චි කළා. මගේ විතරක් නෙවෙයි මල්ලතු, අස්ගිරි, කැලණිය, ශ්‍රීමා බෝධිය හාමුදුරුවන්ගේ නම පාවිච්චි කරලා සල්ලි එකතු කරනවා පිටරට ට්‍රේනින් වලට යවන්න හැකියාව සඳහා. මේකට සමහර පිරිස සල්ලි බැඳලත් තියෙනවා, සමහර අය මේ ගැන සැක හිතිලා අපෙන් අහලා තියෙනවා. ඒකින් තමයි මේ කරුණු දානගත්තේ. අපි මේ කරුණු සියල්ලම සහ ඒ කතා කරපු ටෙලිෆෝන් කරපු අපිට පුද්ගලයන්ගේ නම් සහිතව කොම්පැනි විදියට පොලිසියට දන්නලා තියෙනවා. IGP මහත්තයාට, කොළඹ DIG මහත්තයාට, CID එකට පවා අපි දන්නලා තියෙනවා. එහෙම තියෙද්දි තවම මේක සිදු වෙනවා. මෙලෙස තම නම භාවිත කරමින් සිදු කරනු ලබන ජාවාරම පිළිබඳව විශේෂඥ අක්ෂි වෛද්‍ය මකුළුළුව මහතා විසින් කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත පළමු වරට පැමිණිලි කර ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාස 14 වනදායි. එසේම මේ පිළිබඳව ඌ සිට වීම 2017 වසරේ නොවැම්බර් මාස 13 වන දින හා නොවැම්බර් මාස 30 වන දින පොලිස්පතිවරයා වෙත ලිපියක් මගින්ද යොමු කර තිබෙනවා. මේ වන තෙක්ම අදාළ වගකිව යුතු බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කර නොමැති බව මනාව පැහැදිලි වන කරුණක් වන්නේ ජාවාරම්කරුවන් විසින් පසුකිය 4 වන දිනත් මෙලෙස පුත්කලින් කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දීමත් සමගයි. මෙලෙස කිසියම් පිරිසක් විසින් තම නම භාවිත කරමින් සිදු කරනු ලබන ජාවාරම් පිළිබඳ වූ හඬපටයක්ද විශේෂඥ වෛද්‍ය මකුළුළුව මහතා විසින් අපහට ලබා දෙනු ලැබුවා. මම ડોක්ටර් කෙනෙක් කතා කරනවා. මම ડોක්ටර් මකුළුළු ජෙන්ටල් හොස්පිටල් එකේ. ඔව් මම අහලා තියෙනවා. කවුද නම්බර දුන්නාද? මට දුන්නේ ඒ ඇම්බිලිපිටි හොස්පිටල් එකේම මේ නර්ස් කෙනෙක් තමයි කිව්වේ මේ ඔයාට ඕනනම් මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. ඒක චෙක් කරලා දෙන්නම් කියලා. අර සංජීව ඉන්නේ. සංජීව තමයි මට කිව්වේ. ආ හරි හරි හරි. ආ ඉතින් මේ මොකුතුමාගේ කොහෙද ගෙවල්? මං කතරගම තමයි මේ මගේ උපන් ගෙවල්. තමන්නේ මට එහෙනම් ඔයා මේ හතට විතර කෝල් එකක් ගන්න. ඒකේ වේකන්සි වගේක් තියෙනවා. ඉතින් වෙලා තියෙන්නේ මේ සුන්ද මේ උනිකම් කරලා දෙන්න බෑ. ඉතින් අපිට ඕවා මේ යන වේදන් ටිකක් තියෙනවා. ඒවා ඒකද දරා ගන්න ඕන. ඔව් සර්. එතකොට මේවා කරන්නේ? නෑ මම තමයි ඒක ස්පොන්සර්ස් කරලා යවන්නේ. ඔව් සර්. ඒක ඔබතුමාට මොකද දැන් සාමාන්‍ය නර්සින් වගේ යන්න පුළුවන්ද? නර්සින් යන්න පුළුවන් සර්. ඔය මකුළුළු සර් කිව්වේ මේ අර අයි සර්ජන් නේද? මට හතර විතර කෝල් එකක් ගන්නවා. ඕකේ. මං කෝල් එකක් ගන්නම් සර්. සර් සාමාන්‍ය සල්ලි කීයක් වගේ යයිද මේ? ඔව් මෙහෙමයි. ඉතින් තුනම අර හතර කියනවා. ඉතින් මේ ලොනිට් එක ලෝඩ් නැක් ගන්න පුළුවන් වලට. මම එහෙනම් සර්ට ගන්නම්. මං ගන්නම් සර්. හරි තැන්කියු. කෙසේ වෙතත් වර්තමානයේ වර විට තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පවතින අවස්ථාවකදී මෙලෙස සිදු කරනු ලබන ජාවාරමක් මැනලීමට අදාළ අංශයන් කටයුතු නොකරන්නේ මන්ද? පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ප්‍රධාන පුවත් විකාශය අවසන් යලි තම විමුරාතුවේ 9:30ට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.